පසුගිය වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් කරගෙන යනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යසාධක බලකායට විවිධ බුද්ධ්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා එහි ප්‍රධානත්වය උසුරනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සතියකට වරක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කළ යුතු වනවා. කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල ප්‍රධාන කිතුණු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර පිළිබඳ විමර්ශන කඩිනම් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කාර්යසාධක බලකාය පිහිට වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා. පසුගිය පාලන සමයේ මේ සම්බන්ධයෙන් විමර්ශන ඵලදායී ලෙස සිදු නොවූ බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට අපොහොසත් වූහොත් එම බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ සහ ජීවිතාන්තය දක්වා තුවාල සහ වේදනාවන් සමග ජීවත්වන පුද්ගලයින්ට සාධාරණයක් ඉටු නොවන බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සියලුම බුද්ධ්‍යංශවල දායකත්වය ලබාගෙන ප්‍රහාරයන්ට අදාළ සත්‍ය තොරතුරු හඳුනා ගැනීම, සත්‍ය තොරතුරු රැස් කිරීම සහ නව තොරතුරු හා සාක්ෂි එක් රැස් කිරීම වගේ එම ප්‍රහාරයට අදාළ අන්තවාදී පිරිස් නීතිය හමුවට ගෙන එන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ. මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ අනාගතයේදී මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.